සිග්නල් ඩී ක්ලීන් ලොව අංක එකේ ටයිනෙක්ස් කෙඳිවලින් නිපදවා ඇත. මේ වන විට නෞකා 10ක්. නෞකා 10ක් ඒ වගේම IOC සමාගමේ කරන ගෙවීමත් එක්ක අපි IOC සමාගමට කරපු 7500 සඳහා ගෙවපු එකත් එක්ක ගත්තොත් එහෙම අපි අපේ මේ සැලසුම ඇතුළ අංග 11ක් වෙනුවෙන් තමයි සැලසුම් කරලා තිබෙන්නේ. ඒකේ පළවෙනි අංගය තමයි ලංකා IOC සමාගමෙන් ලබා ගන්න මෙට්‍රික් ටන් 7500. ඒ 7500ට අවශ්‍ය මුදල් අපි පසුගිය 30 වෙනිදා අපි තැන්පත් කරා. ඒ වෙන ඩොලර් මිලියන 11ක් ගෙවලා තමයි ඒ මෙට්‍රික් ටන් 7500 ලබා ගන්න කටයුතු කරලා තිබෙන්නේ. ඊට අමතරව මේ වන විට පෙරගෙවීම් දෙකක් කරලා තිබෙනවා සමාගම් තවත් දෙකකට. පළවෙනි පෙරගෙවීම අපි කරලා තිබෙනවා විටෝල් සමාගමට ඔටෝ ඩීසල් 40,000ක මෙට්‍රික් ටන් නෞකාවක් වෙනුවෙන් ඒ නෞකාව පැමිණෙන දිනවකවානු හැටියට ඔවුන් අපිට ලබා දීලා තිබෙන්නේ 11 වෙනිදා සහ 14 වෙනිදා කියන දින ඇතුළත එම නෞකාව ලංකාවට පැමිණෙන බලාපොරොත්තු වෙනවා කියලා. ඒ අනුව ඔවුන්ට දැනට අපි ඩොලර් මිලියන 28ක මුදලක් පසුගිය 30 වෙනිදා තැන්පත් කරලා තිබෙනවා. තවත් ඩොලර් මිලියන 49ක මුදලක් අපිට තැන්පත් කළ යුතුව තිබෙනවා 8 වෙනිදා. ඒ 8 වෙනිදා තැන්පත් කිරීමෙන් පසු අපි බලාපොරොත්තු වෙනවා 11 වෙනිදා සහ 14 වෙනිදා කියන දින ඇතුළත ඩීසල් මෙට්‍රික් ටන් 40,000ක නෞකාවක් විටෝල් සමාගමෙන් ලබා ගන්න කටයුතු කරන්න. ඊට අමතරව ඉන්දියානු ඔයිල් කෝපරේෂන් IOC සමාගමෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරා ඉන්දියානු රජයෙන් ඉන්දියානු මහ කොමසාරිස්තුමාත් මැදිහත් වෙලා අධිකරණ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා කරපු ඉල්ලීමට අනුව ඔවුන් නෞකා පහක් ඇත්තරම එක නෞකාවක් අපි කලින් ඔවුන් එක යෝජනා කරලා තිබුණා. ඊට අමතරව තවත් 4ක් වෙනුවෙන් ඔවුන් එකඟතාවය පළ කරලා තිබුණා. ඒ අනුව පළවෙනි නෞකාව වෙනුවෙන් ඔවුන් දවා දෙන තිබුණේ දිනවකවානු පෙට්‍රල් නෞකාවක් සඳහා ජූලි මාස පෙට්‍රල් නෞකාව දීලා තියෙන්නේ 22 23 කියන දින දෙක ඇතුළත ලංකාවට පැමිණෙන්න. ඒ නෞකාවට අවශ්‍ය අත්තිකාරම් මුදල් හැටියට ඩොලර් මිලියන 19.95ක් අපි පසුගිය 30 වෙනිදා ගෙවීමට ලක් කරා. තව තියෙනවා ඩොලර් මිලියන 19.95ක් ගෙවීමට තිබෙනවා අපිට 8 වෙනිදා. ඒක ගෙවීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව එහි අමතර මුදල විශේෂයෙන් ඉන්දියානු ණයක්‍රමයේ යම් මුදලක් ඉතුරු තිබුණා ඩොලර් මිලියන 20කට ආසන්න ප්‍රමාණයක්. ඒ 20ෙන් තමයි ආවරණය වෙන්නේ IOC සමාගමෙන් ලබා දීපු පෙට්‍රල් නෞකාව 22 23 අතර පැමිණිට නියමිතලා තිබෙන. මේවා තමයි දැනට අපි පෙරගෙවීම් හැටියට නෞකාවලට ඇනෝම් කරලා තිබෙන්නේ. නමුත් මීට අමතරව කොරල් සමාගම අපිට තහවුරු කරලා තිබෙනවා ඩීසල් නෞකාවක්. මේක තමයි අපිට පේන්නේ කලින්මම පැමිණෙන නෞකාව හැටියට. ඒක අපිට දැනට ලබා දීලා තියෙන දින වකවානු 90 ඔවුන් අපිට ලබා දීලා තිබෙන්නේ අද උදෑසන ඔවුන් අපිට පණිවිඩයක් එවලා තිබුණේ ඩීසල් නෞකාව 5 වෙනිදා ඔවුන් පිටත් කරන්න සූදානම් කරනවා කියන එක. ඒ අනුව ඉන්දියාවෙන් තමයි මේ නෞකාවත් ඔවුන් පිටත් කරන්න කටයුතු කරන්නේ කොරල් සමාගම. ඒ අනුව පැමිණීමේ දිනේ ඔවුන් අපිට ලබා දීලා තියෙන්නේ estimated time of arrival 8 වෙනිදා හෝ 9 වෙනිදා තමයි ජූලි මාසයේ අපිට ලබා දෙලා තියෙන්නේ. ඒ අනුව මේ අපිට තියෙන සැලසුම අනුව පළවෙනි නෞකාව හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ කොරල් සමාගමේ ඩීසල් රැගත් 40,000ක මෙට්‍රික් ටන් 40,000ක නෞකාව 8 වෙනිදා හෝ 9 වෙනිදා තමයි අද උදෑසන වෙන විට මේ මොහොත වෙනකොට අපිට දන්වලා තිබෙන්නේ. ඒකට පෙරගෙවීමක් අපිට කළ යුතු නැහැ. එහි නෞකාව පැමිණීමෙන් පසුව තමයි ගෙවීම් කටයුතු කළ යුතුව තිබෙන්නේ. ඩොලර් මිලියන 66 මාරක පමණ මුදලක් තමයි ඔවුන් ඒ සඳහා ඇස්තමේන්තු කරලා තිබෙන්නේ. ඒ අනුව 8 වෙනිදා හෝ 9 වෙනිදා ඒ නෞකාව පැමිණීමෙන් පසුව එහි ප්‍රමිතිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ නෞකාවට අවශ්‍ය ගෙවීම් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.